දැනලා රාත්‍රී 8:02 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනා සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ වැලිමඩ උඩුහාවර ශ්‍රී විජයාරාමාධිවාසී කොළඹ ඉසුපතන විද්‍යාලයේ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේ. දෙලොව දියුණුවටම හේතුවන කාරණා පිළිබඳවයි දේශකයන් වහන්සේ අද ධර්මානුකූලව පැහැදිලි කරන්නේ මංගල සූත්‍රය ඇසුරු කරගෙන. මද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවත් පූජනීය උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේට. ධර්මශ්‍රවණයට සූදානම් මොනස දැවත් පින්නතුනි, අපි ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරයකි. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං පදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජංස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මං සවන කාලෝ අයං භදන්තා. ධම්මං සවන කාලෝ අයං භදන්තා. ධම්මං සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධංස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධංස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධංස.
ගාරවෝච නිවාතෝච සන්තුන්ටීච කතඥුතා කාලේන ධම්ම සවනං ඊතං මංගල මුන්තමංති කාරුණික වාසනාවන්ත පින්වත්නි, සියලු දෙනාම මේ අවස්ථාවේ තිසරණ සහිත පංචශීලය සමාදන් වෙලා සූදානම් වෙන්නේ ලෞතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම් කරුණු කීපයක් ශ්‍රවණය කිරීම සඳහායි. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලබන ධර්ම දානමය කුසල කර්මය සිදු කර ගැනීම සඳහායි මේ සියලු දෙනාම සැදී පැහැදී සිටින්නේ. අද මේ ධර්මානුශාසනාව තුළින් මා පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර අපේ මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතය සාර්ථක කරගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ කරුණු කීපයක් ඔබේ අවධානයට යොමු කිරීම සඳහා විශේෂයෙන්ම මහා මංගල සූත්‍රය ඇසුරු කර ගනිමින් පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කරගන්නට මෙලොව සහ පරලොව උභයාර්ථ සිද්ධිය සාධනය කරගන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක මහා මංගල සූත්‍රයේ ඇසුරින් කරුණු කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරලා මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහායි මා බලාපොරොත්තු වන්නේ. මහා මංගල සූත්‍රය පිළිබඳව මේ පින්වත් සියලු දෙනාම හොඳින් දන්නවා. බෞද්ධ ජනතාවට අතිශයින්ම සමීප සූත්‍ර දේශනාවක් තමයි මහා මංගල සූත්‍ර දේශනාව. සෙත්පිරිත් දේශනා කරවා ගැනීමේදී පළමුවෙන්ම තුන් සූත්‍රය කියලා අපි දේශනා කරවා ගන්නවා. මේ තුන් සූත්‍රයේ ඇතුළත් ඒ දේශනා කරවා ගන්න සූත්‍ර තුළට ඇතුළත් සූත්‍රයක් හැටියට බෞද්ධයින් අතර බොහෝම ගෞරවයට එවැගේම භක්තියට පූජනීයත්වයට බෞද්ධයන්ගේ ඇසුරට පත්වෙච්ච සූත්‍රයක් බවට මංගල සූත්‍රයේ පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින කාල සීමාව තුළ දෙවි මිනිසුන් අතර බරපතල ප්‍රශ්නයක් විවාදයක් සාකච්ඡාවක් පැවතුණා. මංගල කියන කාරණා මංගලයයි සම්මත කාරණා මොනවද කියලා මිනිසුන් අතර ඇතිවෙච්ච මේ ගැටලුව දෙවියන් අතරටත් ගිහිල්ලා සක්‍ර දෙවියන් ළඟට පවා මේ කරුණ විවාදයට තුඩු දුන් කාරණාව අරගෙන යනවා. සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීම ඇතිව එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් මේ මංගලයයි සම්මත කරුණු මොනවද කියලා විමසා බලන්න ජේතවනාරාමයට එනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එදා සමාජයේ මිනිසුන් අතර ඇති වෙලා තිබුණු මංගලයයි සම්මත කරුණු පිළිබඳ විවාදය සාකච්ඡාවට නිසි පිළිතුරක් ලබා දෙමින් පුද්ගලයෙකුගේ ජීවිතය මෙලව සහ පරලොව සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය වන ගුණාංග 38ක් ඇතුළත් කරලා මේ මහා මංගල සූත්‍රය එදා දේශනා කරනු ලැබුවා. මේ මංගලයයි සම්මත කරුණු පිළිබඳව ඇති වුණු විවාදයේ සාකච්ඡාවේදී ඇතමෙක් කල්පනා කළා දිට්ඨ මංගල මේ ඇසින් දකින යහපත් දේ මංගල කරුණු හැටියට. ඇතමෙක් කල්පනා කළා සුත මංගල කනට ඇහෙන යහපත් දේ මංගල සම්මත කරුණු හැටියට. ඇතමෙක් කල්පනා කළා මුත මංගල මේ නාසයට දැනෙන යහපත් සුවඳ ආග්‍රහණය කිරීම මංගල සම්මත කරුණු හැටියට.
මේ සියලු මතවාද බැහැර කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මංගල සම්මත කරුණු කියන්නේ පුද්ගලයෙකුගේ දියුණුවට යහපතට අභිවෘද්ධියට හේතු වන කරුණු. ඒ කරුණු බාහිරින් දැකීමෙන්වත් ඇසීමෙන්වත් ආග්‍රහණය කිරීමෙන්වත් නෙමෙයි පුද්ගලයෙකුගේ දියුණුව ඇති වෙන්නේ තමන් තුළ ප්‍රායෝගික ජීවිතයේ ගොඩනගා ගැනීම තුළින් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මහා මංගල සූත්‍රය තුළ ඇතුළත් කරුණු පිළිබඳව මනා අවධානයකින් බලනකොට ළමා කාලයේ සිට මියපරලොව යන අවස්ථාව දක්වාම ජීවිතයේ ඒ ඒ අවදිවල සම්පූර්ණ කළ යුතු, ප්‍රගුණ කළ යුතු සහ ඒ ප්‍රගුණ කිරීම තුළින් ජීවිතයේ වටිනාකම, මේ දුර්ලභව ලැබව මනුස්ස ජීවිතයේ ආලෝකය ඒකාලෝකයක් බවට පත්කරමින් මේ මනුසත් සමාජයට යමක් කරපු වටිනා ජීවිතයක් බවට, මෙලොව සහ පරලොව අභිවෘද්ධිය සාධනය කරගත් ජීවිතයක් බවට පත්කර ගන්නට අත්‍යවශ්‍ය වෙන ගුණාංග කීපයක් කියන එක අපට පැහැදිලි වෙනවා. මේ මංගල කාරණා 38ම පැහැදිලි කරන්නට වෙලාව නෙමෙයි. මේ කරුණු කාරණා 38 ඇතුළ අතර තිබෙන ඉතාම වැදගත් කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහායි මේ ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. මුලින් මා ගාථාවක් සඳහන් කළා, ගාරවෝච නිවාතෝච සන්තුට්ටිච කතඤ්ඤුතා කාලේන ධම්මසවනං ඒතං මංගල මුත්තමං. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුද්ගලයෙකුගේ මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ප්‍රගුණ කළ යුතු ගුණාංග පහක් මේ ගාථා ධර්මය තුළින්. මෙලොව සැපයකින් තොරව පින්වත්නි, පරලොව සැපයක් බුදු දහම සාකච්ඡා කරන්නේ නැහැ. මෙලොව ජීවිතේ සාර්ථක වුණොත් පමණයි පරලොව ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කොයිතරම් දුරට මේ කරුණ අපේ ජීවිතයට වැදගත් වෙනවාද කියන එක පිළිබඳව අපි සියලු දෙනාම අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මේ ගාථාව තුළ ඇතුළත් පළවෙනිම කරුණ තමයි ගාරවෝච, ගරු කළ යුතු උතුමන්ට ගෞරව කිරීම. ඒ වගේම මේකට සමාන තවත් අදහසක් තමයි මංගල සූත්‍රයේම සඳහන් වෙන පූජාච පූජනීයානම් පිදිය යුත්තන් පිදීම. මේ ගාරවෝච කියන කරුණ, එහෙම නැත්නම් ගරු කළ යුතු උතුමන්ට ගරු කිරීම පුද්ගලයෙකු තුළ තිබිය යුතු මානව කුසලතාවයක්. අපේ සමාජයේ කොයිතරම් දුරට මේ කාරණාව තියනවද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ගරු කළ යුතු උතුමන් කවුද? බුද්ධාදී උතුමන් වහන්සේලා, මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා, ආදී උත්තමයන් වහන්සේලාගේ සිට තමන්ගේ වයසට වඩා වැඩිමහලු අය, ඒ වගේම ගුරු දෙමාපියන්, ඒ වගේම විශේෂයෙන්ම වයසටත් වඩා තමන්ට වඩා ගුණයෙන් උසස් අය, මෙන්න මේ අයටයි ගරු කිරීම අපි සිද්ධ කළ යුත්තේ. විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ කෙරෙහි අපි තුළ තිබෙන හැඟීම, ඒ ගෞරවය පූජනීයත්වයයි ඒ තුළින් ඉස්මතු වෙන්නේ. මේ ගාරවෝච කියන ගුණයයි අපි ඒ තුළ ප්‍රගුණ කරන්නේ. ධර්මදේශනාවක් කරන තැනදී අපි මේ බිම අසුන්ගෙන ධර්මශ්‍රවණය කරනවා. ඒ වගේම ධර්මදේශනාවට සවන් දෙනකොට නිශ්ශබ්දව අපි සවන් දෙන්නේ, මනා අවබෝධයෙන් සවන් දෙන්නේ. ධර්මය පිළිබඳව මහත් ගෞරවයක් භක්තියකින් යුක්තවයි ධර්මයට ඇහුම්කන් දෙන්නේ. ධර්මදේශනාවක් පවත්වන තැන්වල කසුකුසු ශබ්ද ඇසුනහම, කතා කරපුවාම, ධර්මය පිළිබඳව දහම් කරුණු උසුළු විසුළු කරන්නට පටන් ගත්තාම ඒ තුළ ධර්ම ගෞරවය නැති වෙලා යනවා. ඒ වගේම ආර්ය විශේෂයෙන් බුදුහාමුදුරුවෝ විනය පිටකයේ සේකියා ශික්ෂා පදවල පින්වත්නි දක්වලා තිබෙනව ධර්මදේශනා කිරීමට අදාළ ශික්ෂාපද කීපයක්. උසසුන් මහසුන් වලින් ඉන්න අයට ධර්මදේශනා කරන්නට එපා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා.
ඒ වගේම කුඩයක් අතින්ගෙන දඬුවක් අතින්ගෙන අවි ආයුධ අතින්ගෙන සිටින අයට ධර්මදේශනා කරන්නට එපා කියලා භික්ෂුන් වහන්සේලාට පනවනවා. ඒ ඇයි ධර්මයට අගෞරවයක් සිද්ධ වෙන නිසා. ඒ හැම උසසුන් මහසුන් නොගිලන්ව අසනීප තත්වයක් තිබෙනවා නම් අපහසුතාවයක් තිබෙනවා නම් උත්සහසන මහාසනවල ඉඳලා ධර්ම ශ්‍රවණය කළාට ගැටලුවක් නැහැ. එතකොට මේ ධර්මය පිළිබඳව පැවතිය යුතු ගෞරවයයි ධර්ම ගෞරවය හැටියට සඳහන් කරන්නේ. ඊළඟට මහා සංඝ රත්නය, බුදුහාමුදුරෝ ධර්ම රත්නය, සංඝ රත්නය, මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි පවතින ගෞරවය. මහා සංඝ රත්නය ආර්ය උතුමන් වහන්සේලා කෙරෙහි පවතින ගෞරවය. අපි දන්පැන් පූජා කරනකොට, වතාවත් සිද්ධ කරනකොට, සාමීචි පටිපන්නෝ යනාදි වශයෙන් මහා සංඝ රත්නයේ ගුණ සඳහන් වෙනවා. ඒ පිරිය යුතු ක්‍රියාපිළිවෙත්, විශේෂයෙන්ම වර්තමාන සමාජය තුළ මහා සංඝරත්නය සමග බොහෝම හිතෛෂීව මිත්‍රශීලීව කටයුතු කරන ගිහි සමාජයේ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ කටයුතු කිරීමේදී ඉතාම වගකීමෙන් සහ අවබෝධයෙන් යුක්තව ඒ ගෞරවයට හානියක් නොවන පරිද්දෙන් ඒ මිත්‍රත්වය පවත්වාගෙන යෑම තුළ තමයි සංඝ ගෞරවය ආරක්ෂා වෙන්නේ. අපි මොනතරම් හිතවත් වුණත්, මොනතරම් මිත්‍රශීලී වුණත් ඒ ගෞරවය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම අපේ වැඩිහිටියෝ, තමන්ට වඩා වයසින් වැඩි අය, ඒ වගේම ගුරු දෙමාපියන් ආදී සියලු දෙනාට ගරු කිරීම ජීවිතයේ ප්‍රගුණ කළ යුතු සුවිශේෂ ගුණාංගයක් විය යුතුයි. මේ සියල්ලටමත් වඩා තමන්ට වඩා ගුණයෙන් උසස් අයට ගරු කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එදා එදිනෙද පැවිදි වෙච්ච භික්ෂුවක් වුණත් මහලු වෙව් ගිහියෙක් වන්දනමානන කරන්නට ඕනේ. අපි වඳිනවා පුදනවා. ඒ ගුණ ගරු කරන්නේ වඳිනවා පුදන්නේ වයසට නෙමෙයි, ඒ තිබෙන ගුණයට, තමන්ට වඩා ගුණයෙන් සීලයෙන් උසස් නිසා. නිසා ජීවිතේ තවත් කෙනෙකුට ගරු කිරීමේ මේ ගුණාංගය හැම තැනකදීම අනුගමනය කිරීම තුළ අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ කරුණ මෙසේ වුවත් වර්තමාන සමාජයේ රාජ්‍ය ආයතනයක් ගත්තාම නේද, පෞද්ගලික ආයතනයක් ගත්තාම, අපේ එදිනෙදා සමාජය ගත්තාම, අපි අනිත් අයට ගරු කරන්න පුරුදු වෙලා නැහැ. අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න පුරුදු වෙලා නැහැ. අනිත් අයගේ මතවලට ගරු කරන්න පුරුදු වෙලා නැහැ. අනිත් ආගම් වලට, අනිත් ජාතීන් වලට ගරු කිරීමේ ගුණාංගය ඉතාම අල්ප වශයෙන් දවසින් දවස අඩු වෙලා යනවා. ඒ නිසා බරපතල සමාජ ප්‍රශ්න රාශියක් ඉස්මතු වෙනවා. කෙනෙකුට ගරු කිරීම, ඒ වගේම ගරු කළ යුතු උතුමන්ට ඒ ගෞරව සත්කාර කිරීම පින්වත්නි, ඇතැම් අය නිවටකමක් හැටියට සලකනවා. ඒක නිවටකමක් නෙමේ, ප්‍රගුණ කළ යුතු බෝධිසත්ව ගුණාංගයක් හැටියටයි දේශනාවේ සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ ගරු කළ යුතු උතුමන්ට ගරු කිරීම විශේෂයෙන්ම සඳහන් වෙනම සෝරෙය්‍ය සිටු පුත්‍රයා දවසක් මහා කච්චායන හාමුදුරුවෝ උන්වහන්සේගේ රූපශ්‍රීය දැකලා හිතින් කල්පනා කරනවා, අනේ මේ වගේ රූපයක් තියෙන කෙනෙක් මගේ භාර්යා වුණා නම් කියලා, මහා කත්යායන හාමුදුරුව මගේ භාර්යාවක් වුණා නම් කියලා. මෙහෙම කල්පනා කිරීමෙන් මනෝමය වශයෙන් බරපතල අකුසල කර්මයක් සිද්ධ කරගන්නවා මේ මහා කච්චායන හාමුදුරුව කෙරෙහි මහත් ගෞරවයක් තියාගත යුතු කෙනා උන්වහන්සේ කෙරෙහි උපදවා ගත යුතු ගෞරවය වෙනුවට බරපතල වෙනස් සිතුවිලි උපදවා ගැනීම තුළ මනසින් ඒ අගෞරවය සිද්ධ කිරීමේ බරපතල විපාකයකට පත්වෙච්ච අවස්ථා අපේ දේශනාවේ සඳහන් වෙනවා. එනිසා විශේෂයෙන්ම පින්වත්නි, මේ ගෞරව කිරීම කාරණාව තුළ අපි තව කෙනෙකුට ගරු කිරීම තුළින් තමයි තමන් ගරු කරන ගෞරව බුහුමන් ලබන කෙනෙක් බවට පත්වෙන්නේ. අනිත් අය හෙලා දැකීම තුළ, අනිත් අය පහත් කොට සැලකීම තුළ අපට කවදාකවත් සමාජයේ ගෞරවයක් ලැබෙන්නේ නැහැ. සමාජයේ ගැටීම් ඇති වෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ මේ කෙනෙකුගේ අදහසට මතයට ගරු කිරීම තොරව ඒ කුසලතාවය අපි තුළ නැති නිසා. මේ ජීවිතය තුළ අපිට සතුටින් ගෙවන්නට මේ ගරු කිරීමේ ගුණය අතිශයින්ම වැදගත්. ඒ වගේම තවත් කාරණාවක් තමයි, නිකරුණේ ඉතාම හොඳින් ජීවත් වන අයට අපි නින්දා අපහාස කරනවා, කෙනෙකුගේ ගෞරවයට හානි කරනවා. තනතුරු වෙනුවෙන්, වෙනත් ලාභ ප්‍රයෝජන වෙනුවෙන්, වස්තුව වෙනුවෙන් තව කෙනෙකුගේ ගෞරවය විනාශ කරන විදිහේ කටයුතු සිද්ධ කරනවා. ඒ ගෞරවයට හානියක් කරනවා. ඒ තුලිනුත් බරපතල අකුසල කර්මයක් අපට සිද්ධ වෙනවා. මොකද කෙනෙක් ආයතනයක වේවා, සමාජයේ වේවා, බොහෝ කැපකිරීම් කරලා තමයි ඒ ගෞරවය ගොඩනගා ගන්නේ. ඒ ගොඩනගා ගන්න ගෞරවයට හානියක් වන පරිද්දෙන්
පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරන ඕනතරම් අපේ සමාජයේ සිටිනවා. බුදුහාමුදුරුවන්ගේ කීර්ති ප්‍රශංසාවට අභියෝග කරමින් උන්වහන්සේ අපහසුතාවයට පත්කරන්න සුන්දරී පරිබ්‍රාජිකාව චිංචමානවිකා වාදී යොදාගෙන අන්‍ය තීර්ථකයෝ කටයුතු කළා. ඒ ඒකේ විපාකයෙන් බුදුහාමුදුරුව අපහසුතාවයට පත් වුණේ නැහැ. අන්‍ය තීර්ථකයෝම ඒ අපහසුතාවයට පත් වුණා. විශේෂයෙන්ම අපි අපේ බෞද්ධ සහ ලංකා ඉතිහාසෙත් අපි අහලා තියෙනවා කැලණිතිස්ස රජුරුවන්ගේ කතා පුවත. කැලණිතිස්ස රජුරුව නිරපරාධ භික්ෂුන් වහන්සේ නමක් සැක කරලා උන්වහන්සේට දරුණු වදහිංසා පමුණුවලා මහා බරපතල අපරාධයක් කිරීමේ විපාකයක් වින්ද බව අපේ ලංකා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මිනිසා පින්වත්නි, මේ කෙනෙකුට කර කෙනෙකුගේ ගෞරවයට කරන හානිය පෙරලා තමන්ට එහි විපාක විඳින්න සිද්ධ වෙනවා කියන එක අපි හැමදෙනාම මතක තබා ගත යුතු කාරණාවක්. විශේෂයෙන්ම හිංසාවක් නොකරන, කාටවත් කරදරයක් නැති, නින්දා අපහාස නොලැබිය යුතු, ගෞරවාන්විතව ජීවත් වෙන කෙනෙකුට නිරපරාධයේ ඒ ගෞරවයට හානි කිරීම තුළ ලැබෙන විපාක බුදුහාමුදුරුව ගණනාවක් ධම්මපදයේදී දක්වලා තියෙනවා. වේදනං පරුසං ජානින් ශරීරස්සච බෙහෙදනං ගරුකංචාපි ආබාධං චිත්තක්කේ පංව පාපුනේ කියලා. විශේෂයෙන්ම දරුණු වේදනාවට, ධන විනාශයට, ඥාතීන්ගේ දෝෂ දර්ශනයට, ඥාතීන් ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට, ඒ වගේම උමතු වූ කෙනෙක් බවට මේ ආදී ප්‍රතිවිපාක රාශියක් ඒ තුලින් විඳින්න සිද්ධ වෙනවා කෙනෙකුගේ ගෞරවයට හානි කරන අයෙකුට. එනිසා මේ කෙනෙකුට ගෞරව කිරීම තුළ අපි ලබන ඒ ගෞරවය තමනුත් පූජනීය කෙනෙක් බවට, තමනුත් ගෞරවාන්විත කෙනෙක් බවට ඒ තුලින් පත් වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කරනවා, යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස, මේ ආදි වශයෙන් පැහැදිලි කරලා තිබෙනවා. යමෙක් තමන්ට හෝ අනෙක් අයට අවැඩක් සිද්ධ නොකරන, නිරපරාධ යම් කිසි කෙනෙකුට අගෞරව කරනවා නම්, හානියක් පමුණුවනවා නම්, තව කෙනෙකුගේ ගෞරවය විනාශ කරනවා නම්, හරියට උඩු සුළඟට දූවිලි ටිකක් විසිකලහම ඒ ටික ආපහු තමන් පිටට වැටෙනවා වගේ තමන් කරන දේ තමන්ට ඒ විපාකේ විඳින්න සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එනිසා තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්නවා වගේම ගරු කළ යුතු උතුමන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම මිනිසුන්ගේ පරම යුතුකමක්. ගරු කළ යුතු හැම කෙනෙකුටම ගරු කිරීම, ඒ ගරු කළ යුතු ඇත්තන්ට අන්නේ මතවලට අන්‍ය අදහස් වලට ගරු කිරීම, සවන් දීම තුළ මේ සමාජයේ මීට වඩා සතුටින් පිරිච්ච, දියුණු වෙච්ච සමාජයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ ගාථාව තුළ සඳහන් දෙවෙනි කාරණාව තමයි පින්වත්නි, යටහත් පැවැත්ම හෙවත් නිවාත ගුණය, ගාරවෝච නිවාතෝච. නිවාත ගුණය කියන එක පැහැදිලි කරනකොට අපට මතක් වෙනවා අනතිමානී ගුණය, එමන් නැත්තං නිහතමානී ගුණය, නිරහංකාර බව, උඩඟු නොවීම, මේ ආදී සමාන අදහස් දෙන වචන රාශියක්. මේ නිවාත ගුණය මම මුලිනුත් සිහිපත් කළා වගේ ඇතැම් අය සලකන්නේ නිවටකමක් හැටියට. නිවාත ගුණය බෝධිසත්ව ගුණයක්. නිවාත ගුණය පුද්ගලයෙකුගේ ජීවිතය තුළ පැවතිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයක්. හරියට ධර්මයේ උපමා කරලා දක්වන්නේ නිවාත ගුණය තියෙන කෙනා අං සිඳුනු ගවයෙකු වගේ. අං සිඳිච්ච ගවයාට කිසි ශක්තියක් නැහැ. ඔහු හැම තැනම යටත් වෙන කෙනෙක් වෙනවා. දල සිඳුනු සර්පයෙක් වගේ. දල සිඳිච්ච සර්පයාට කිසිම ශක්තියක් නැහැ. ඒකේ ඔහු ඒකින් ආඩම්බර වෙන්නේ නැහැ. මේ නිවාත ගුණය නැති වෙන්නේ, ඒ ඉක්මවා යන්නේ ධනය නිසා, බලය නිසා, වස්තුව නිසා, පරිවාර සම්පත්තිය නිසා, උගත්කම සිල්වත්කම ආදී මේ ගුණාංග නිසා ඇතැම් කෙනෙක් කල්පනා කරනවා මට වඩා කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ කියලා. එතකොට මේ කියන කරුණු නිසා තමන්ට තමන් කොඩියක් හැටියට දක්වමින් කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා මේ නිවාත ගුණය තොරවීම නිසා එක්කෙනා එක්කෙනා පරයා යෑමේ මේ සමාජ රටාව තුළ පුදුම විදිහේ මානසික පීඩනයකින් සහ සමාජ ප්‍රශ්න ගණනාවක් ඒ තුළින් නිර්මාණය වෙලා තිබෙනවා. මේ යටහත් පැවැත්ම කියන එක හරිම වැදගත්. සැරියුත් හාමුදුරුවෝ නිවාත ගුණයේ අගතැන්පත් වෙච්ච උතුමන් වහන්සේ. උන්වහන්සේ තුළ විශේෂයෙන්ම මේ නිවාත ගුණය තවත් සමාන වචනයක් තමයි මානය කියන එක. නේද? උඩඟුකම. මානය ඇතිවන්නේ නූගත් මිනිස්සු තුළ.
ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න මානය කියන එක තුනී වෙලා යනවා. හැම කෙනෙකුටම අපි කියන්නේ ආත්ම අභිමානය. ඒක හොඳ පැත්තක් තියෙනවා නේද? ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න මොකද වෙන්නේ? මේ මානය ටිකෙන් ටික ටිකෙන් ටික දුර වෙලා යනවා. නූගත් මිනිස්සු තුළ තමයි අහංකාරකම, උඩඟුකම, මානය මේ කියන අන විශේෂයෙන්ම තව කෙනෙකුට යටත් නොවීමේ ගුණය, මේ සියලු ලක්ෂණ තියෙන නූගත් අය තුළ. උගත් අය තුළ ඒක තියෙන බෑ. ප්‍රඥාව අරහත් මාර්ග ඥානයට පත්වෙච්ච අය මානය මුලිනුපුටා දමපු අය. එනිසා විශේෂයෙන්ම සැරියුත් හාමුදුරුව මුලිනුත් ප්‍රකාශ කළා වගේ නිවාත ගුණය අගතැන් පත්වෙච්ච උතුමන් වහන්සේ. උන්වහන්සේට සත්හැවරෙදි සාමනේර නමක් ප්‍රකාශ කරන ඔබ වහන්සේගේ මේ සිවුර බිම්වැදෙනව දැවටෙනවා කියලා සැරියුත් හාමුදුරුව එතනට වැඩම කරලා දෑතැඟිලි එකතු කරලා ඒ හිස් මුදුනින් ඒ අවවාදයේ පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. එදින පැවිදි වුණත් සත්හැවරදි වුණත් දෙන මේ අවවාද අනුශාසනා පිළිගන්න කෙනෙක් බවට සැරියුත් හාමුදුරුව ආදර්ශයෙන් පෙන්වුවා මේ නිමාත ගුණය. රාහුල් හාමුදුරුවන්ගේ කතා පුවත අපට ඕන තරම් පැහැදිලි කරන්න සාකච්ඡා කරන්න පුළුවන් මේ නිවාත ගුණය. ඒ වගේම එක දවසක් සැරියුත් හාමුදුරුවන්ට චෝදනාවක් කළා එක භික්ෂුවක්. සැරියුත් හාමුදුරුව මගේ කනට ගැහුවා. කනට සැරින් පහර දුන්නා. ඒ නිසා සැරියුත් හාමුදුරුව මගෙන් සමාව ගත යුතුයි කියලා බුදු හාමුදුරුවන්ට ගිහිලා නඩුවක් ඉදිරි චෝදනාවක් කළා, පැමිණිල්ලක් කළා. බුදු හාමුදුරුව ඒ වෙලාවේ බුද්ධ ඥාණයෙන් දැක්ක හැම දෙයක් සිදු වෙලා නැහැ කියලා. හැබැයි බුදු හාමුදුරුවන්ටත් අවශ්‍යතාවය ලැබුණ සැරියුත් හාමුදුරුවන්ගේ ගුණය අනෙක් අයට ප්‍රකාශ කරවන්න දැනෙන්න සලස්වන්න. ඒ වෙලාවේදී සැරියුත් හාමුදුරුවොත් එතනට කැඳවලා මේ නඩුව විමසනවා බුදු හාමුදුරුව. ඒ වෙලාවේ සැරියුත් හාමුදුරුව ප්‍රකාශ කරනවා අංගුත්තර නිකායේ නමක නිපාතයේ සඳහන් වෙනවා පින්වත්නි, ඉතාම ලස්සනට මේ භෞතික වස්තුන් කීපයක් උපමා කරගෙන සැරියුත් හාමුදුරුව මේ නිවාත ගුණය ප්‍රගුණ කරන අයුරු. පළවෙනි කාරණාව තමයි බුදු හාමුදුරුවනේ, මහා පොළොවේ ස්වභාවය තමයි, මහා පොළොවේ වටිනා කියන වස්තුන් තියෙනවා, මුතුමැණික් ආදී වස්තුන් තියෙනවා. ඒ වගේම නොවටිනා වස්තුනුත් තියෙනවා. මහා පොළොවට මිනිස්සු කුණු දානවා. ඒ වගේම හොඳ දේවලුත් දානවා. මේ විශ්වයේ සියලු දේවල් දරාගෙන ඉන්නේ මහා පොළොව. මහා පොළොවේ ස්වභාවය දරාගෙන ඉන්නේක. හැබැයි මහා පොළොව කොයි වෙලාවකවත් ආඩම්බර වෙන්නේ නැහැ මේ මහා පොළොවේ මුතුමැණික් තියෙනවා කියලා. මහා පොළොව කොයි වෙලාවකවත් දුක් වෙන්නේ නැහැ මහා පොළොවේ මේ කුණු රොඩු ආදිය තියෙනවායි කියලා. ඒ නිසා බුදුහාමුදුරනේ මමත් මහා පොළොව වගේ, මට යම මාතුල අහංකාරකම, උඩඟුකම, මානය මේ සියනු කිලිස් මාතුල නෑ. ලාභ ප්‍රයෝජන අපේක්ෂා කීර්ති ප්‍රශංසා මේ සියල්ලගෙන්ම මම මධ්‍යස්ථව කටයුතු කරන කෙනෙක්. මාතුල ඒ නිවාත ගුණය පවතිනවා. දෙවෙනි කාරණාව හැරියුත් හාමුදුරුව පැහැදිලි කරන බුදුහාමුදුරුවනේ, ජලයේ ස්වභාවය ගලාගෙන යන ස්වභාවය. හැබැයි ජලයට කුණුඩු දැම්මයි කියලා, හොඳ දේවල් දැම්මයි කියලා ජලයේ ස්වභාවය නවතින්නේ නෑ. ජලයේ ස්වභාවය ගලාගෙන යන ස්වභාවය. මමත් කීර්ති ලාභ ප්‍රයෝජන මේ මොනව තිබුණත් මම අහංකාර වෙලා නැහැ. මම නිවාත ගුණය ප්‍රගුණ කරන කෙනෙක් කියලා සැරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. ඒ වගේම මධ්‍යස්ථ සිතුවිලි වලින් කටයුතු කරන, උපේක්ෂා සහගතව කටයුතු කරන කෙනෙක් කියලා සැරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. තුන්වෙනි කාරණාව ගින්නේ ස්වභාවය. බුදුහාමුදුරුවනේ ගින්න කියලා කියන්නේ දැවීමේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච දෙයක්. ගින්නට හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් එකම ස්වභාවය පිච්චෙන එක, ගිනි ගන්න එක පමණයි. ඒ වගේම මට හොඳ දේවල් ලැබුණත්, නින්දා පහස ලැබුණත් මේ අවස්ථා දෙකේදීම මම ආඩම්බර වෙන්නේ, අහංකාර වෙන්නෙත් නැහැ. මධ්‍යස්ථව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම සුළඟේ ස්වභාවය. බුදුහාමුදුරුවනේ ගසාගෙන යන ස්වභාවය. හොඳ දේවල් ගසාගෙන යනවා, නරක දේවල් ගසාගෙන යනවා, සුවඳ දුගඳ මේ සියලු දේවල් ගසාගෙන යනවා. මේ සුවඳ සහ ගඳ පතුරුවන එක සුළඟේ ස්වභාවය. ඒ වගේ බුදුහාමුදුරුවනේ මගේ ජීවිතයත් ඒ වගේ. ඒ වගේම සැරියුත් හාමුදුරුව තවත් පැහැදිලි කරනවා මගේ ජීවිතය පාපිස්නාවක් වගේ කියලා. පාපිස්න විස්නක් වගේ කියලා. රජවරු මේ පාපිස්ස කකුල් පිහදනවා. ඒ වගේම සිටුවරු පිහදනවා. ඒ වගේ දුගී මගේ යාචකාදී සියලු දෙනාම මේ පාපිහදන පාපිස්ස ස්වභාවය, පිසදීමේ ස්වභාවය. හැබැයි පාපිස්ස ආඩම්බර වෙන්නේ නැහැ මගේ මේ පාපිස්සය. රජවරු ඇවිල්ලා කකුල් පිස්සා කියලා, සිටුවරු කකුල් පිස්සා කියලා, ඒ වගේම දුගී මගේ යාචකින් මගේ මේ පාපිස්ස කකුල් පිස්සයි කියලා දුක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මගේ මේ නිරහංකාර ගුණය ප්‍රගුණ කිරීම කියලා සැරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. ඒ වගේම සැඩොල් කුලයේ දරුවෙක් ස්වභාවය තමයි සිගමන් යදින එක. ඔහු රජගෙදරට ගිහිල්ලා සතුටු වෙන්නේ නැහැ.
සිටු මැදුරට ගිහිල්ල සතුටු වෙන්නේ නැහැ. දුගී මගේ තවත් දුප්පත් ගෙදරකට ගිහිල්ලා කම්පා වෙන්නෙත් නැහැ. ඔහුගේ එකම ස්වභාවය ඉල්ලීම නැත්තම් සිඟමන් යැදීම පමණයි. ඒ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ මේ කොතනදිවත්. ඒ එකම ස්වභාවය ඉල්ලීම, ඒ ඉල්ලීම කොයි තැනට ගියත් තියෙනවා බුදුහාමුදුරුවනේ. ඒ වගේ මම කොයි මොන දෙයකින්වත් ඉක්මවා යන්නේ නැහැ. මධ්‍යස්ථව කටයුතු කරන කෙනෙක් කියන එක සැරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. ඒ වගේම අං සිඳුනු ගවයෙක්, බුදුහාමුදුරුවනේ අං සිඳුනු ගවයෙකුගේ ස්වභාවය තමයි සැරපරුෂ ගවයෝ ඉන්න තැනකට ගියත් යටහත් වෙ ඉන්නවා. ඒ වගේම නිවිච්ච ගවයෙන් ඉන්න, දරුන් නොවිච්ච ගවයෙන් ඉන්න තැනකට ගියත් යටහත් වෙ ඉන්නවා. එනිසා මමත් ඒ වහා සමානයි. මමත් ඒ යටහත් ගුණය ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒ වගේම විශේෂයෙන් බුදුහාමුදුරුවන්ට සැරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා, පිරිසිදු වෙලා ඉන්න ශරීරයක් තියෙන කෙනෙකුට මේ ගැරඬි කුණා ශරීරයට වැටුණාම අපිරිසිදු වෙනවා. ඒක පිළිකුල් සහගත කරනවා. තමන්ගේ ශරීරය ගැන හිතලා ඒක මේ වගේ තමයි මගේ ශරීරයත් කියලා කල්පනා කරනවා. නිසා මෙන්න මෙහෙම හිතලා මගේ අහංකාරකම නැත්තම් මානය, එහෙම නැත්තම් මේ නිවාතු ගුණය මම ප්‍රගුණ කරනවා මේ මානය දුරු කරලා. ඒ වගේම අවසාන කාරණාව බටපොතු කූඩයක මස් දාගන කරේ තියාගෙන යනකොට අර සිදුරු වලින් ඕජාව වැగిරෙනවා ශරීරයට. ඒක පිළිකුල් කරනවා, කල්පනා කරනවා මගේ ශරීරයේ නවද්්වාරයකින් මේ ඕජාවන් වැగిරෙනවා. ඒහා සමානව මෙහෙම කල්පනා කරලා මේ අහංකාරකම, උඩඟුකම, මානය කියන එක දුරු කරනවා කියලා බුදුහාමුදුරුවන්ට පැහැදිලි කළා. ඉතින් පින්වත්නි, මේ සැරියුත් හාමුදුරුවන්ගේ කතා පුවත දිහා බලනකොට, මේ කරන ප්‍රකාශ දිහා බලනකොට සැරියුත් හාමුදුරුවෝ ඉතාම ශ්‍රේෂ්ඨ කෙනෙක්, නිවාතු ගුණයේ අගතැන්පත් වෙච්ච. උන්වහන්සේගේ ඒ විශේෂයෙන් මේ දේශනාව අවසාන වෙනකොට ආර්යතුමන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වෙනවා. පෘථග්ජන භික්ෂුන් වහන්සේලා කඳුළු සැලූ බව දේශනාවේ සඳහන් වෙනවා. ඒ තරම් ඒ චෝදනාව කරපු භික්ෂුන් වහන්සේට දහඩිය දහලා සැරියුත් හාමුදුරුවන්ගේ දෙපා අල්ලලා වැඳලා සමාවර ගන්නවා මේ දේශනාව අවසානයේදී. ඉතින් මේ නිවාත ගුණය යටහත් පැවැත්ම කියන එක, ඒ වගේම ධනය, බලය, කුලය නිසා අපි තුල ඇති වෙලා තිබෙන මේ මානය කියන එක අවබෝධය ඇති කරන මේ ජීවිතයේ අනිත්‍ය දුක් අනාත්ම කියන තිලක්ෂණයට යටත් වෙනවා අපි සියලු දෙනාම. අපේ ධනය, බලය සියල්ල විනාශස් ස්වභාවයට පත් වෙනවා. මේ සසර ගමන තුල අපි තාම භයානක ගමනක් යන්නේ කියන එක අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළින්, ඒ ප්‍රඥාව දියුණු වීම තුළින් අපට පුළුවන් මේ මානය, එහෙම නැත්නම් මේ නිවාත ගුණය අපි තුල ප්‍රගුණ කරන්න. විශේෂයෙන්ම මේ ගාථාව තුල සඳහන් වන තුන්වෙනි කාරණාව තමයි සන්තුට්ඨිතා. තාම වැදගත් කරුණක්, ලද දෙයින් සතුටු වීමේ ගුණය. අපට මානසික තෘප්තියෙන් ජීවිතයේ ගෙවන්නට ඉතාම වැදගත් කරුණක් තමයි ලද දෙයින් සතුටු වීම කියන එක. අපේ සමාජයේ කොච්චරක් දුරට මේ ලද දෙයින් සතුටු වීම කියන එක තියෙනවද කියන එක අපි කල්පනා කරන්නට ඕනේ. මේ ලද දෙයින් සතුටු නොවීමේ ප්‍රතිඵලය නිසා තමයි මිනිස්සු අසීමිත ආසාවන් පස්සේ ගිහිල්ලා මැරෙන තාක්ම ජීවිතේ මානසික වේදනාවකින්, පීඩාවකින් පත් වෙන්නේ. විශේෂයෙන්ම අතිච්ඡතාවය, ඒ වගේම මහිච්ඡතාවය. අතිච්ඡතාවය කියලා කියන්නේ තමන්ට තුල තියෙන දේ වඩා හැම වෙලාවෙම දැනෙන්නේ තවත් කෙනෙක් ළඟ තියෙන දේ හොඳයි කියලා. උදාහරණයක් වශයෙන් එකම බත් ඇලියේ ඉදිච්ච බත් ටික පිඟන් දෙකකට බෙදපුවාම මගේ අතේ තියෙන බත් එක තියාගෙන මට හැම වෙලාවෙම දැනෙන අනිත් කෙනා ළඟ තියෙන බත් එක හොඳයි කියලා. ඒක තමයි ස්වභාවය. ඒකට තමයි කියන අතිච්ඡතාවය කියලා. ඒ තුල කරන්නේ තමන් ළඟ තියෙන දේට වඩා මේ නොලැබුණු, නොදැකපු දේ පිළිබඳව හිත හිතා කටයුතු කරනවා. මහිච්ඡතාවය කියලා කියන්නේ කොච්චර ලැබුණත් ප්‍රමාණයක් දැනෙන්නේ නැහැ, ඇති හිතෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ. ලැබෙන්න තමන් ඒව තමන්ටවත්, ඥාතීන්ටවත්, යුතුකම් වලටවත් වේදම් කරන්නේ නැතුව හරි හම්බ කරගෙන, රැස් කරගෙන මේ තෘෂ්ණා බරිතව ගත කරන ජීවිතය කොයිතරම් ලැබුණත් ඒ තුළ ආත්ම තෘප්තියක් නොලබා කටයුතු කිරීම මහිච්ඡතාවයේ හැටියට සලකනවා. මේ අතිච්ඡතාවයෙන් සහ මෛත්‍රතාවයෙන් තොරව කටයුතු කිරීම තුළ ලබන සතුට තමයි සන්තුට්ඨිතා, යථාලාභ සන්තුෂ්කෝ හැටියට සඳහන් කරනවා. ලැබිච්ච දේෙන් සතුටු වීම. අපේ විවාහයේ සඳහන් වෙන්නේ අල්ලපු අත්තත් නැහැ, පාය ගහපු අත්තත් නැහැ කියනවා නේද? ඊළඟට දුවන මුවන් දැකනු දැමු නිලූ පලා කියනවා. මේ විවාහයට පවා ආවේ මේ උපදේශය
තියෙන දේෙන් තෘප්තිමත් වෙන්නට ඕනෑ. නොලැබෙන දේවල් අපේ සමාජයේ බොහෝ අය තුළ තියෙන පින්වත්නි, අතීතය ගැන සිහින මවන අතීතං නානු සෝචන්ති, අතීතය ගැන හිතහිතා දුක් වෙනව, පසු තැවෙනවා, කල කිරෙනවා, මට මේ තරන් ධනය හම්බ කරගන්න තිබුණ මේව හම්බ වුණේ නෑ, මේ නොලැබිච්ච දේවල් ගැන හිතේතා. ඊළඟට අනාගතය ගැන හිතහිතා සිහින මවනෝ මේව ලබාගත යුතුයි, ගෙවල් දොරවල් හදාගත යුතුයි, යානවාහන ගත යුතුයි, මේ ආදි වශයෙන් කල්පනා කරලා මහා සිහින ලෝකයක අනාගතයේ ජීවත් වෙනවා. හැබැයි වර්තමානය තුළ මේ තියෙන ටික කළමනාකරණය කරගෙන ජීවත් වෙන අය ඉතාම දුර්ලභයි සමාජයේ. එතකොට අර අතීතය ගැන හිතහිතා දුක් වෙනවා, අනාගතය ගැන හිතහිතා පසුතැවෙනවා, සිහින මවනවා, වර්තමානය හරියට සිද්ධ වෙන්නේ නැති නිසා හැමදාමත් බොහෝ අයගේ අතීතය දුක්ඛිතයි, අනාගතය දුක්ඛිතයි. ඇයි? අද සාර්ථක වුණොත් පමණයි හෙට අපේ ජීවිතය සාර්ථක වෙන්නේ, මෙලොව සාර්ථක වුණොත් පමණයි පරලොව සාර්ථක වෙන්නේ. මෙලොව සාර්ථක නොවේ පරලොව ජීවිතයේ සාර්ථකත්වයට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ලද දෙයින් සතුටු වීම කියන එක හරි වැදගත්. බරණැස් නුවර රජතුමාගේ රජකුමාරයා රජ නිරපල දැම්මා. මොහු තමන්ගේ භාර්යාවත් එක්කගෙන වනගත වුණා. වනගත වෙලා ටික දවසක් ඉන්නකොට එක කිඳුරියක් යනවා ඒ හරියෙන් ඉන්න තැනින්. යනකොට මේ සිටු රජකුමාරයා ඒ කිඳුරිය පස්සේ යනවා. යනකොට තමන්ගේ බිරිඳ ඉන්නවා. ඇය කල්පනා කරනවා, මම මෙච්චර ඉදියේදී මේ මගේ ස්වාමි පුරුෂයා මේ කිඳුරියක් පස්සේ ගියා කියලා ඇය එතනින් අයින් වෙලා භාවනා කරන තවුසෙක් ළඟට ගිහිලා කමටහන් අරගෙන භාවනා ලබලා ධ්‍යාන ලබා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. පස්සේ මේ කිඳුරිය පස්සෙන් ගිය රජකුමාරයා ඇයව ලබා ගන්න නොහැකිව ආපහු තමන්ගේ බිරිඳ ගාවට එනවා. ඒ එනකොට බිරිඳ ඔහුට පේන්නම ධ්‍යාන බලයෙන් අහසට පැන නැගලා එතනින් ඔහුගෙන් ඉවත් වෙලා යනවා. එතකොට මේ තියෙන දේෙන් තෘප්තිමත් වෙන්නේ නැතුව අසීමිත වෙනත් ආශාවන් පස්සේ ගමන් කිරීම තුළ තමන් ළඟ තියෙන ටිකක් නැති වෙන එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ තුළ ඒ රජකුමාරයා ඒ බරපතල මානසික අසහනයට පීඩනයට පත් වෙනවා. සඳකිඳුරියත් නැහැ, තමන්ගේ බිරිඳත් නැති වෙනවා. ඔහු මා ඉතාම දුක්ඛිත ජීවිතයකට පත් වෙලා මිය පරලොව යනවා මේ වනයේදීම. එනිසා පින්නතුනි මේ ලද දේෙන් සතුටු වීම කියන එක හරිම වැදගත්. තේමිය කුමාරයාගේ කතා පුවත ඔබ දන්නව. තේමිය කුමාරයා රාජ්‍ය පිළිබඳ කලකිරිලා යනවා වනගත වෙලා භාවනා කරන්න. රජතුමා පිය රජතුමා දවසක් යනවා තේමිය කුමාරයා හොයාගෙන. හොයාගෙන ගියාම ඔහුට කුමාරයා දෙනවා, තේමිය කුමාරයා රජතුමාට දෙනවා ලුණු රහ මොකක්වත් නැති පලා වර්ගයක් සකස් කරලා. ඒ වෙලාවේ මේ රජතුමා කියනවා, මම මේවා අරගන්නේ නැහැ, මම පිළිගන්නේ මස් ඇතුළු රාජ භෝජන. ඒ වෙලාවේ අහනවා කුමාරයා, ඔබ මේ ලුණුවත් මොනවත් කිසිම රසක් නැති මේ ආහාර, මේ කැලේ තියෙන ගස් කොළන් වල තියෙන මේ පලා වර්ග මේවා අනුභව කරලා ඔය තරම් ස්වරූපේ ලස්සන උනේ කොහොමද? ඔය තරම් ශරීරය, ඔය තරම් මානසික තෘප්තියෙන් ඉන්නේ කොහොමද? ඒ වගේම ඔබ ඔය තරම් කායික නිරෝගීව ඉන්නේ කොහොමද? මම මෙච්චර රාජභෝජන අනුභව කරලා මටවත් ඒ තෘප්තිය නැහැ කියලා. මටවත් ඒ තරම් නිරෝගීකමක් නැහැ කියලා. ඒ වෙලාවේදී තේමිය කුමාරයා ප්‍රකාශ කරන්නේ පිය රජතුමනි, අතීතං නානු සෝචන්ති, මම අතීතය ගැන හිත හිත ඉන්න කෙනෙක් නෙමෙයි. අතීතය ගැන හිතලා පසුතැවෙන කෙනෙක් නෙමෙයි. අනාගතය ගැන හිතලා සිහින මවන කෙනෙකුත් නෙමෙයි. මම පච්චුප්පන්නේන යාපෙන්ති, මම වර්තමානයේ තුල ජීවත් වෙන කෙනෙක්. තේනවන්නෝ පසිත, ඒ නිසා තමයි මගේ මේ වර්ණය, ඒ නිසා තමයි මගේ මේ පැහැය, ඒ නිසා තමයි මගේ මේ නිරෝගීකම කියලා. එතකොට විශේෂයෙන් මේ ලද දෙයින් සතුටු වීම කියන එක අපිට අතිශයින් වැදගත්. සතුට වෙනුවෙන් අපි හැම දෙයක්ම කරන්නේ නේද? දුක් මහන්සි වෙලා ආර්ථික වශයෙන් හරි හම්බ කරගන්නේ, ගෙවල් දොරවල් හදාගන්නේ, යාන වාහන අරගන්නේ, මේ හැම දෙයක්ම මිනිස්සු කරන්නේ සතුට වෙනුවෙන්. සන්තුට්ටි පරමං ධනං, සතුට පරම ධනය. එතකොට නිරෝගී කෙනෙක් තුළ තමයි මේ සතුට කියන එක තියෙන්නේ. කායිකව සහ මානසික නිරෝගීතාවය ඇති කරගන්න, ඒ මානසික නිරෝගීතාවය ඇති වෙන්නට ප්‍රධානම හේතුවක් තමයි පින්වත්නි යථාලාභ සන්තුෂ්කෝ, එහෙම නැත්නම් මේ සන්තුට්ඨිතා කියන ගුණය. ලද දෙයින් සතුටු වීම කියන එක මානසික නිරෝගීතාවයට ප්‍රධාන හේතුවක්. අධික කෝපය, අධික ලෝභය, අධික විශේෂයෙන්ම නොලැබුණු දේවල් පිළිබඳ හිත හිතා මානසික වැතිවෙන පීඩනය අපිට කල්පනා කරනකොට මේ පුද්ගලයාගේ කායික රෝගී තත්වය ඒට බරපතල හේතුවක් බවට පත් වෙනවා. එතකොට මේ ලද දෙයින් සතුටු වෙන කෙනාගේ ජීවිතය හරි තෘප්තිමත්. නිසා අපේ ජීවිතය තුළ මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ප්‍රගුණ කරන අය බවට අපි පත්විය යුතුයි. ඊළඟ කාරණාව තමයි
විශේෂයෙන්ම තවත් මේකට උදාහරණයක් ස්වර්ණහංස ජාතකය. ඔබ අහලා තියෙන ජාතක පොත් වහන්සේ තුල එන එක්තරා බමුණු කුලයක අපේ බෝසතාණන් වහන්සේ උපත ලබනවා. ඔහුට ඉන්නවා දියණිවරු 3 දෙනෙක්. ස්වාමි දීනියත් මේ දියණිවරු විවාහ කර දෙන්නට ඉස්සර වෙලා මිය පරලොව යනවා මේ බමුණා. මිය පරලොව ගිහිල්ලා ජාති ස්මරණ ඥාණය තිබුණු නිසා යලිත් වතාවක් තමන්ගේ පවුල පෝෂණය කරන්න ස්වර්ණ හංසයෙක් වෙලා උපත ලබනවා. රන් පිහාට දෙක බැගින් දවසකට දාලා යනවා ගෙදරට ඇවිල්ලා. මේ ස්වාමි දීනිය බිරිඳ මොකද කරන්නේ? අරක මේ හංසයා ගිහිල්ලා ආය ආවිවත් නැත්තම් කියලා දියණිවරුන්ගේ බලවත් විරෝධය මත හංසයා අල්ලගෙන හංසයාගේ තටු සියල්ලම ගලවලා අර ගන්නවා. එදායින් පස්සේ හංසයා එන්නේ නැහැ. එතකොට මේ අධික තෘෂ්ණාව නැත්තම් මහිච්ඡතාවය තුල තමන් තුල තියෙන දේවල් උත් නැති වෙනවා, අන්ත දුක්ඛිතත්වයට පත් වෙනවා කියන එකට හොඳම නිදර්ශන මේ ස්වර්ණහංස ජාතක කතාවාදී කතා නිදර්ශන අපේ බෞද්ධ සාහිත්‍ය තුල තියෙනවා. එනිසා විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන ලද දේන් සතුටු වීමේ ගුණය ප්‍රගුණ කරන්නට ඕන. අසීමිත ආසාවන් පසුපසේ හඹා යාම තුල පින්වත්නි ජීවිතය තුල හැමදාම තියෙන විඳවීමක් පමණයි. ජීවිතයේ තියෙන විඳිය යුතු එකක් දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ තෘප්තිමත්ව ගත කරන්නට ඕන ජීවිතයක් මේ ලෝකේ තියෙන වටිනාම ජීවිතයේ මනුෂ්‍ය ජීවිතය. ඒ ජීවිතයේ තෘප්තිමත්ව ගත කරන්නට අත්‍යවශ්‍යම ගුණාංගයක් තමයි මේ සන්තුෂ්ඨිතා ගුණය, ලද දෙයින් සතුටු වීමේ ගුණය. වර්තමාන සමාජය තුල තිබෙන ප්‍රශ්න ගොඩක් අවම කරගන්නට ප්‍රධානම හේතුවක් බවට පිළිතුරක් බවට පත්වෙනවා මේ සන්තුෂ්ඨිතා යථාලාභ සන්තුෂ්කෝ කියන ගුණය. ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කතඤ්ඤුතා කෘතවේදී ගුණය, කළ ගුණ සැලකීම පිළිබඳව. තමන්ට යම් කිසි කෙනෙක් උපකාරයක් කළාම ඒකට ප්‍රතිඋපකාර කිරීම කතඤ්ඤුතා හැටියට සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වූ ආදර්ශණයෙන් පෙන්වූ පළමුවෙනිම ගුණය තමයි කෘතවේදීත්වය කියන ගුණය. අපි තුල කෘතවේදී ගුණය තිබිය යුතු මානව කුසලතාවයක්. බොහෝ අය තුල නැත්තේමත් මේ කාරණාවයි. කොයිතරම් උදව් කළත්, කොයිතරම් පිහිට වුණත් අවසානයේ එහිට ප්‍රතිඋපකාර කරන්නට තරම් සත්පුරුෂ අය මේ සමාජයේ ගොඩක් දුර්ලභයි. ඉතින් විශේෂයෙන්ම මේ කෘතවේදීත්වය කියන එක බුදුහාමුදුරෝ දේශනා කළේ කතඤ්ඤෝ කතවේදී උග්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. දුර්ලභයි කෘතගුණ සලකන අය මේ සමාජයේ. නිසා මේ කෘතවේදී ගුණය තමන් වහන්සේට බුද්ධත්වයේ සඳහා පිහිට වුණ සිත්විත්නති බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පූජා පවත්වලා කෘතවේදීත්වය පළ කළා. දේශනාවේ සඳහන් වෙන්නේ ගහක් යට සෙවන ලබලා දීපු ගහේ අතු ආදිය සිඳීම, ගස්කොල් විනාශ කිරීම මිත්‍ර ද්‍රෝහියෙකුගේ ලක්ෂණයක් හැටියට. එනිසා තමන්ට සුළු හෝ ප්‍රතිඋපකාරයක් යම් තැනකින් සිද්ධ වුණා නම් ඒට ප්‍රතිඋපකාර කිරීම දියුණු වෙන බෝධිසත්ව කෙනෙකුගේ ගුණාංගයක් ලක්ෂණයක්. පෙරලා ප්‍රතිඋපකාර කරන කෙනෙක් බවට ජීවිතයේ කොතනක හෝ යම් තමන්ට යම් කිසි උදව්වක් උපකාරයක් කළා නම් එහෙට ප්‍රතිඋපකාර කිරීම ඒ පුද්ගලයෙකු තුළ තිබිය යුතු ගුණාංගයක්. මහා කපි ජාතකය තුළ සඳහන් වෙනවා. එසේ ප්‍රතිඋපකාර නොකිරීම නිසා පරපතල විපාකයක් අපට සිද්ධ වෙනවා. කෘතවේදී ගුණය අපි තුළ නැති නිසා එක්තරා මනුස්සයෙක් මහා වලකට වැටිලා ඉන්නවා. බෝධිසත්වයන් වහන්සේ වානර ආත්මයක උපත ලබනවා. මේ වෙලාවේ මේ මිනිස්යාට ගොඩට ඒමට උදව් කරන්නේ මේ වඳුරා වානරයා. ගොඩට ආපු මිනිස්යා අර වානරයාට වානරයා මරාගෙන කෑමේ අදහසින් ගලක් අරගෙන ගහනවා මේ වානරයාට. වානරයා තිනින් පැනලා යනවා. හැබැයි හිස තුවාල වෙනවා. මේ කරපු අකෘතඥ වීමේ විපාකය මත ඒ පුද්ගලයාට විශේෂයෙන්ම අර ලේ බැහැ බැහැ තිබියදිත් මේ වානරයා ගහින් ගහට පණෙමින් වනාන්තරි අතරමංගලා හිටිය මිනිස්යව වනයෙන් එළියට ගන්න උදව් කරනවා තිරිසන්ගත සතෙක් වෙලත්. එතකොට මේ කෘතවේදී ගුණය මිනිස්යා තුල තිබුණේ නැහැ. ඔහුට ඒකේ විපාක හැටියට ශාරීරියේ දරුණු කුෂ්ඨ රෝගයක් හැදිලා මුළු සමාජයම ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පත් වෙලා බරපතල දුක්ඛිත ආත්මයක් ජීවිතයක් ගත කරලා මිනිස්ස ප්‍රේතෙක් වෙලා අවසානයේ මිය පරලොව යනවා කියලා මහා කපි ජාතක කතාව තුල සඳහන් වෙනවා. නිසා මේ කෘතවේදී ගුණය කියන එක පින්වත්නි අතිශයින්ම වැදගත් ගුණාංගයක්. අවසාන කාරණාව මේ ගාථාවේ සඳහන් වන ධර්මශ්‍රවණය කිරීම. ධර්මශ්‍රවණය කිරීම පිළිබඳව ඔබට අමුතුවෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නට අවශ්‍යතාවයක් නැහැ. ඇස් ප්‍රඥාව දියුණු වෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා.
එතකොට මේ ප්‍රඥාව දියුණු වීමට මේ ධර්ම ශ්‍රවණය නැත්නම් ඇසීම අතිශයින්ම වැදගත්. ධම්ම කියන වචනය අපේ අටුවාවල විග්‍රහ කරන්නේ දරනවා කියන අර්ථයෙන්. එක දෙක විග්‍රහයක් සඳහන් වෙනවා. චතුසු අපායේසු වට්ට දුක්ඛේසු ච අපතමානේ කତ୍වා ධාරේති ධම්මෝ. සතර අපායට වැටෙන්නට නොදී අපිව ආරක්ෂා කරගෙන දරාගෙන ඉන්නවා කියන අර්ථයෙන් තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව ධම්ම කියන වචනයෙන් හඳුන්වලා තිබෙන්නේ. එතකොට බුදුහාමුදුරුවන්ගේ මේ දේශනාව ඇසීම තුළ, ධාරණය කර ගැනීම තුළ සහ ප්‍රායෝගික ජීවිතයේ යෙදීම තුළ මේ ලබන අවබෝධය තුළ අපිව සතර අපායට ගමන් කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතය සතුටින් ගත කරන දියුණු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අසුතං සුනාති සුතං පරියෝද පේති කංකං විතරති චිත්තමස්ස පසීදති දිට්ඨින් උජුං කරෝති අනාදි වශයෙන් අංගුත්තර නිකායේ ආනිසංස ගණනාවක් සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නොවැසූ දෙයක් අහන්න ලැබෙනවා වගේම ඇසූ දේ සැකදුරු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. සිත පැහැපත් කරගන්න ප්‍රසාද අවබෝධය පහසු කර ගැනීමේ ආදී ප්‍රයෝජන රාශියක් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංස හොඳින් දන්න නිසා තමයි මේ පින්වතුන් මේ ධර්ම දානමය කුසල කර්මයට මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළින් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දීලා මේ ධර්ම දානමය කුසල කර්මය සිද්ධ කරන්නේ. එනිසා කල්පනා කරන්නට ඕන මේ කාරණා කීපය ගරුකල යුතු උතුමන්ට ගරු කිරීමත්, ඒ වගේම නිවාත ගුණයත්, ලද දෙයින් සතුටු වීමත්, කෘතවේදී ගුණය කියන කාරණාවත් ධර්ම ශ්‍රවණය කියන මේ කරුණු තුල ප්‍රගුණ කරන ජීවිතය මෙලොව සහ පරලොව සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. මේ උදා වූ නව වර්ෂයේ බුදුහාමුදුරුවන්ගේ ගුණ අනුස්මරණය කරන මේ උතුම් වෙසක් කාල සීමාව තුළ මේ ගුණ ධර්ම ප්‍රගුණ කරන දුර්ලභව ලැබව මනුෂ්‍ය ජීවිතය වර්ණවත් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය හැමදෙනාම ඇති කරගත යුතුයි. ඒ සඳහා ඔබට මේ ධර්ම අවවාදය ආශිර්වාදයක්ම වේවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ පින්වතුන් සියලු දෙනාටමත්, ශ්‍රී ලංකා ගුවන්විල් සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ උතුම් කුසල කර්මයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා. මිය පරලොව ගිය සියලු දෙනාට මේ පින් ලැබේවා. ලොව සසුන් රකින්න සියලු දිවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙලොව සැපත් කෙලවර අමා මහ නිවන අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසල කර්මය අපි හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. සාදු සාදු සාදු. දෙලොව දිවුණුවට හේතු වන කරුණු පහදා දෙමින් ධර්මානුකූලව අපට කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තුන්රුවන්ගේ සරණින් සිරි දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේට දිගාසිරිම ලැබේවා. අද ධර්මානුශාසනා පැවැත්වූයේ වැලිමඩුඩුහාවර ශ්‍රී විජයාරාම අධිවාසී කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.